මම උමේෂා දරින්දි ශ්‍රී ලාංකික රජය යටතේ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයෙන් පූර්ණ ශිෂ්‍යත්වයක් ලබාගෙන ඉන්දියාවේ කල්කටාහි National Institute of Homeopathy අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික වෛද්‍ය ශිෂ්‍යාවක්. ඇත්තටම මට කියන්න අවශ්‍ය වන්නේ මේ වන විටත් අපි ඉන්දියාවේ ජීවත් වෙන්නේ දවස් 21ක ලොක්ඩවුන් සීමාවක් යටතේ. ඒත් එක්කම අද දවස වන විට COVID-19 ආසාදිතයින් ගණන 5500කට ආසන්න ප්‍රමාණයක් ලෙස තමයි ඉන්දියාවෙන් වාර්තා වෙන්නේ. ඒ දත්තත් එක්ක ඇත්තටම අපිට කියන්න අමාරු ඉස්සරහට රෝග උත්සන්න වීමක් තියෙද රෝග පාලනයක් වෙයිද කියන එක තාමත් තීරණය කරන්න අමාරුයි. ඒත් එක්කම ඉන්දියන් රජය ප්‍රකාශයටපත් කරලා තියෙනවා අප්‍රේල් 14 ඉවර වෙන මේ දවස් 21 සීමාවෙන් පස්සේ දවස් 5ක නිරීක්ෂණ කාලයක් ලබා දීලා ඒ කාලය ඇතුළත රෝග උත්සන්න වීමක් සිදු වුණොත් නැවතත් දවස් 28කට ලොක්ඩවුන් සීමාවක් දාන විදිහට තමයි එයාලා තීරණය කරලා තියෙන්නේ. ඇත්තටම එහෙම තත්ත්වයක් මත වුණොත් ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් විදිහට අපි මුහුණ දෙන ප්‍රශ්න කීපයක්ම තියෙනවා. ඇත්තටම අපි මේ ජීවත් වෙන කල්කටාවේ සෝල්ට් ලේක් කියන ප්‍රදේශයේ අපි පානීය ජල බෝතල් පිටතින් පැමිණෙන පුද්ගලයෙක්ගෙන් තමයි මිලදී ගන්නෙ. නමුත් මේ ලොක්ඩවුන් එක දිගටම ගියොත් ඔහුට අපිට පානීය ජලය සැපීමේදී ප්‍රශ්න මතුනොත් අපිට බොන වතුර උනත් නැති වෙනවා. ඒත් එක්කම දැනට මිස් එකේ අපිට ආහාර පාන ලබා දුන්නත් ඒ ලොක්ඩවුන් සීමාව ඒ විදිහට දීර්ඝ වුණොත් අපිට ආහාර පාන සැපීමේදී සමහර විට ගැටලු මතුවෙන්න පුළුවන් ගොඩක් දුරට. මේ ප්‍රශ්න සලකලා බලලා තමයි අනික මෙහි ප්‍රමාණය වැඩුණොත් අපිට නැවතත් ඇත්තටම අපේ මව් රටට එන එක අහිමි වෙන්නත් පුළුවන්. ඒත් මේ සියලු දේවල් සලකලා බලලා අපි සමස්ත ඉන්දියාවෙම ඉන්න ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් නියෝජනය කරමින් මම මේ වෙලාවේ අතිගරු ජනාධිපතිතුමාට ඒ වගේම ආරක්ෂක අංශයේ සියලුම නිලධාරීන්ට බොහොම බැගෑපත්ව ඉල්ලා සිටිනවා අපිව නැවතත් අපේ මව් රටට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු ඉක්මනින් පිළියෙල කර දෙන ලෙසට. මොකද ඇත්තම කියනනම් අපි දැනට ආරක්ෂිතව හිටියත් අපේ ශාරීරික සෞඛ්‍ය වගේම මානසික සෞඛ්‍යත් සලකලා බලලා අපිට ඇත්තටම ඉක්මනට අපේ මව් රටට පැමිණීමට අවශ්‍ය කටයුතු සූදානම් කර දෙන ලෙසට ඉතාමත් ආයාචනාත්මකව අතිගරු ජනාධිපතිතුමාගෙනුත් ආරක්ෂක අංශවලනුත් අපි මං සමස්ත ඉන්දියාවෙම ඉන්න ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ඉල්ලා සිටිනවා.